අයිබෝන් වෙල්කම් ටු රෝහක ප්‍රයිවට් ලිමිටඩ් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ නිව්සීලන්ත ගිහිල්ලා ස්ටඩි කරලා ඉවර වුණාට පස්සේ ඔයාට මොකද වෙන්නේ කියලා මේ වීඩියෝ එක නිව්සීලන්ත ගිහිල්ලා ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න ඔයාට දැනට නිව්සීලන්ත වල ඉන්න ස්ටඩි කරන ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් නිව්සීලන්ත ස්ටඩි කරලා ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ ඔයාගේ ඔයාගේ ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට ලැබෙන ඊළඟ වීසා එක තමයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා. මොකද්ද මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා කියන්නේ? වචනයෙන්ම තේරෙනවා ඔයා ස්ටඩි කරාට පස්සේ ලැබෙන වීසා එක තමයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ. මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක සම්බන්ධ විශේෂ කරුණු කීපයක් ගැන කතා කරන්නයි මම අද ඔයාලා හම්බ වෙන්න ආවේ. මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක अप्लाई करने पुलुवां लेवल फोर वलेट वाडा वैडी क्वालिफिकेशन ने का करने के नेक्ट वितरा 4, 5, 7, 8, 9, 10 वागे क्वालिफिकेशन ने का करने के नेक्ट वितरा में पोस्ट स्टडी वर्क वीसा के अप्लाई करने एलिजिबिलिटी का तीने ए वागे में पोस्ट स्टडी वर्क वीसा का कनेक्ट गाने पुलुवां एक पार आए है भाई समहार वेलावट में पोस्ट स्टडी वर्क वीसा एक දෙපාරක් වාට ගන්න පුළුවන් ඔයා ස්ටඩි කරන්න යන ප්‍රෝග්‍රෑම් එක නැවත පාරක් වෙන ඊට වඩා හය ක්වොලිෆිකේෂන් එකක් ඔයා ස්ටඩි කරනවා නම් ඒ උදාහරණයක් විදියට ගත්තොත් ඔයා 4-5 ඩිප්ලෝමා එකක් කරලා ඊට පස්සේ ඔයා බැචලර් එකක් හරි ඊට වගේ ක්වොලිෆිකේෂන් එකක් කරනවා නම් ඔයාට නැවත පාරක් මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ගන්න පුළුවන් पोस्ट स्टडी वर्क वीसा एक देवनी पार गन्न बलापुरुत्व तीयन केनेक नं अनिवार्यं एया लेवल 7 वलट वडा वैडी प्रोग्राम हेकट अनिवार्यं अप्लाई करन्न ओने एहेम नैत्तं एया पोस्ट स्टडी वर्क वीसा एकट एलिजिबल वेन्ने नैहै ඒ වගේම මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ගැන ගත්තොත් මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක හම්බ වෙන්නේ ඔයා කම්ප්ලීට්ලි ඔයාගේ කෝස් එක කම්ප්ලීට් කරොත් විතරයි. ඔයා ඔයාගේ කෝස් එක කම්ප්ලීට් කරන්නේ නැතුව මග නැවතුනොත් මග නැව ඔයා ඔයාගේ ස්ටඩීස් නැවතුනොත් ඔයාට මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක හම්බ වෙන්නේ අනිත් වැදගත්ම කාරණේ තමයි මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක හම්බ වෙන අවුරුදු ගාන ඔයා ස්ටඩි කරන ප්‍රෝග්‍රෑම් එක ඒ ප්‍රෝග්‍රෑම් එකේ ලෙවල් එක සහ ඒ ප්‍රෝග්‍රෑම් එක ස්ටඩි කරන සිටි එක අනුව වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ නිසා ඔයා රට ඉන්න කෙනෙක් නම් දැනටම නිව්සීලන්ත වල ඉන්න කෙනෙක් නම් එහෙමත් නැතිනම් පිට රටකින් නම් අප්ලයි කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ මම කියන්න යන දේ ගැන වඩාත් සැලකිල්ලෙන් අහුම්කන් දෙන්න ඕන. සාමාන්‍යයෙන් මං කලින් කිව්වා වගේ ඔයා මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකට එලිජිබල් වෙන්න අනිවාර්යෙන් ලෙවල් 4 එකට වඩා වැඩි කෝස් එකක් කරන්න ඕනේ. මේ කෝස් එක වලට ඔයාට හම්බ වෙන පෝස්ට් ස්ටඩි වර්ක් වීසාස් වෙනස් වෙනවා ඔයා ස්ටඩි කරන සිටි එක මත. අපි මේක ප්‍රධාන වශයෙන් දෙවිධයකට බෙදාගමු. එකක් ඔක්ලන්ඩ් ඇතුලේ ඔයා මේක ස්ටඩි කරනවා නම් අනිත් ඒ තමයි out of Auckland. අපි ඉස්සෙල්ලාම කතා කරමු Auckland වල ඔයා ස්ටඩි කරනවා නම් කොහොමද ඔයාට මේ post study work visa එක හම්බ වෙන්නේ. ඔයා Auckland වල දැනට ස්ටඩි කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් Auckland වල ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට level 4 to 6 වෙනකන් post study work visa එක අවුරුදු එක අවුරුද්දයි ඔයාට හම්බ වෙන්නේ. මේ එක අවුරුද්ද විතරමයි ඔයාට පෝස්ට් ස්ටඩි වීසා එක හම්බ වෙන්නේ. ඒ වගේම ඔයා මොකක් හරි රෙජිස්ටර්ඩ් සර්ටිෆිකේෂන් එකකට යනවා නම් ඔයාට අවුරුදු දෙකක් හම්බ වෙනවා ඔයා ඔක්ලන්ඩ් හිටියට. ඒ වගේම ඔයාලා දන්නවා නිව්සීලන්ත වල තියෙනවා ග්‍රැජුවට් ඩිප්ලෝමාස් ලෙවල් 7 ග්‍රැජුවට් ඩිප්ලෝමාස්. ලෙවල් 7 ග්‍රැජුවට් ඩිප්ලෝමා එකකට ඔයා ගියත් ඔයා out of Auckland නැතුව Auckland වල ඉගෙන ගන්නවා නම් ඔයාට අනිවාර්යෙන්ම අවුරුද්දක් තමයි හම්බ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි ඔයා level 7 and above. level 7 and above කියලා මෙතන level 7 විදිහට count කරන්නේ graduate diploma වත් non graduate diploma level 7 program වත් නෙමෙයි. level 7 bachelor's program එකක් හෝ ඊට වඩා වැඩි ලෙවල් එකක් ඔයා ස්ටඩි කරනවා නම්
ඔයාට 3 years for study work visa එකක් හම්බ වෙනවා. හැබැයි මේ රූල් එක 2021 දෙසැම්බර් 31 වෙනිදී වෙනසකට ලක් වෙනවා. එතකොට ඔයාට අර මං කලින් කතා කරපු level 4 5 6 අයට ඒ විදිහටම out of Auckland වල ඉන්නකොට අවුරුදු දෙකක් හම්බ වෙන එක එක අවුරුද්දම විතරයි හම්බ වෙන්නේ. දැන් අපි යමු out of Auckland වලට. Out of Auckland වලට යද්දී level 4 5 6 කියන qualification සහ non-degree level 7 diplomas සහ non-degree graduate diplomas වලට ඔයාට අවුරුදු දෙකක post study work visa එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයා level 7 and above qualification එකක් complete කරනවා නම් මං කලින් කිව්වා වගේ level 7 bachelor's degree එකක් එහෙම නැත්නම් level 8 post graduate එකක් level 9 master's එකක් හෝ ඊට වැඩි qualification එකක් ඔයා complete කරනවා නම් ඔයාට 3 year post study work visa එකක් හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න ඔයා ඔයාගේ qualification එක complete කරන්නේ නැත්නම් 2021 දෙසැම්බර් 31ට කලින් ඔයාට අර මම කලින් කිව්වා වගේ 1 year post study visa work visa එකක් විතරයි හම්බ වෙන්නේ level 4 5 6 non degree diplomas and graduate diplomas වලට. හැබැයි මම කලින් කිව්වා වගේ මොකක් හරි රෙජිස්ට්‍රේෂන් එකකට යන ප්‍රෝග්‍රෑම් එකක් නම් ඔයා කරන්නේ ස්පෙෂලි ටීචර් කෙනෙක් වගේ කෙනෙක් නම් ඔයාට 2 years post study work visa හම්බ වෙනවා ඔයාගේ ඒ කාල සීමාව ඉවර වුණාට පස්සේ ඔයා out of Auckland හිටියත් Auckland හිටියත් ඒ වගේම මේ post study work visa එක ගැන දැනගන්න ඕන අනිත් කාරණාව තමයි මේ post study work visa එකේදී ඔයාට කලින් තිබ්බ working rights වෙනස් වෙන visa එකක්. කලින් ඔයාට තිබ්බේ සතියට පැය 20යි 20 hours per week වැඩ කරන්න පුළුවන් visa එකක් විතරයි. හැබැයි ඔයා මේ post study work visa එක ගත්තට පස්සේ ඔයාට full time working right එකක් හම්බ වෙනවා. ඔයාට full time වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න මේ post study work visa එකේදී ඔයාට කැමති ඕනම ඔයාව hire කරන කෙනෙක් ගාව ඔයාට ඔයාගේ job එක කරන්න පුළුවන් වෙනවා. ඒකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒකම අනිත් වැදගත් කාරණාව වෙන්නේ New Zealand family එකක් පිටින් යන්න ඉන්න ඔයාට අවස්ථාව තියෙනවා masters වගේ qualification එකකට ඔයා apply කරොත් ඔයාගේ husband එහෙම නැත්නම් wife ට full rights තියෙන dependent work visa එකක් ගන්න. ඒ කියන්නේ full working rights තියෙන dependent work visa එකක්. ඒ වගේම ඔයාගේ බබාලට පුළුවන් domestic rates යද්දතේ education කරන්න. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න මේ වීසා එක කරන්න පුළුවන් ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට විතරයි. මේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ගැන අදාළ කරුණු දැන් ඔයාට තේරුණා ඇති කියලා මං හිතනවා. ඒ වගේම මම චුට්ටක් කතා කරන්න මොනවාද මේ ලයිසන්ස් එකෙන් ඔයාට ඇති වෙන බෙනිෆිට් එක කියලා. ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් ඔයාගේ ඇප්ලිකේෂන් එක කරොත් ඒ කියන්නේ ඔයාගේ ප්‍රයිමරි ඇප්ලිකේෂන් එක ට්‍රේන් ඒජන්ට් කෙනෙක්ගෙන් කරලා ලයිසන් ඇඩ්වයිස කෙනෙක්ගෙන් ඔයාගේ ඩිපෙන්ඩන්ස් ලාගේ ඇප්ලිකේෂන් එක කරොත් ඕනෑම වෙලාවකදී එයාට පුළුවන් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ප්‍රීවියස් රෙෆ්‍යුසල් එකක් තියෙනවා නම් ඒක ඉමිග්‍රේෂන් එකකින් එළියට අරගෙන මොකද්ද උනේ මොනවාද ඒ සම්බන්ධ වෙච්ච ගැටලු කියලා බලලා ඔයාගේ ඇප්ලිකේෂන් එක සාර්ථකව සක්සස්ෆුලි කරගන්න උදව් කරන්. ඒ විතරක් නෙමෙයි ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට පුළුවන් ඔයාට සපෝට් කරන්න ඔයාගේ PR එක වෙනකන් ඔයාට ගයිඩ් කරන්න legal rights immigration එකේ තියෙන්නේ license immigration advisor කෙනෙක්ට විතරයි. මම below ඔයාට links දාන්න license immigration advisors ලා කොහොමද ඒ කෙනෙක් identify කරගන්නේ කොහොමද කියලා. immigration එක හැමතිස්සෙම student ලට advice කරනවා ඔයාගේ dependent application, PR application, skill migration, business purposes visa මේ ඕනම visa category එකක් කිරීමේ හැකියාව තියෙන license immigration advisors ලට විතරයි. අද වෙද්දී ගොඩක් license එකක් නැති
normal advices ला මේ හා සම්බන්ධව advice කරනවා මේ වගේ කෙනෙක්ගෙන් ඔයා ඔයාගේ application එක කරොත් ඔහට මොකද වෙන්නේ කියන එක ගැන තමයි මම දැන් කියන්න යන්නේ license එකක් නැති කෙනෙක්ගෙන් ඔයාගේ application එක ඔයා කරොත් වෙන්නේ යම්කිසි අවස්ථාවකදී ඔයාගේ immigration එකට ඔයා වෙනුවෙන් කතා කරන්න වෙන සිදුවෙන අවස්ථාවකදී ඒ කෙනාට ඔයාව represent කරන්න බැරි වෙනවා ඔයාලා හොඳට මතක තියාගන්න license immigration advisor කෙනෙක් හැමතිස්සෙම ඔයාව represent කරනවා හැබැයි license immigration advisor කෙනෙක් නොවන කෙනෙක් ඔයාව represent කරන්නේ නැහැ ඔයා නොදැනුවත්ම individual application එකක් විදිහට තමයි ඔයාගේ application එක apply වෙන්නේ in case immigration එක මේක court කරොත් කොහොමවත් immigration එකට මේක tackle කරගන්න පුළුවන් ඒගොල්ලෝ මේක මේවා කරගත්තොත් ඔයාට refusal එකක් වගේම fine එකක් ගෙවන්නත් සිද්ධ වෙනවා immigration එකට ඒ නිසා ඔයාලගේ डिपेंडेंस लगे बाबा लगे एप्लीकेशन कराना ओने ना लाइसेंस इमिग्रेशन एडवाइसर के नेक्ट के अलावा वितरा के एप्लीकेशन कराना मुकदे एक वागे पासपोर्ट का रिस्क है कर दे मिला सहा वागे फैमिली एक हम एकिंग रिस्क है कर बैठे ने पुलवा मुकदे रिफ्यूसल लगा किया ने बहुत दूर टे लेसी देख ने में नेवत पारा गुड़गान इते මං කලින් කිව්වා වගේ ඔයාලට මං කලින් එපිසෝඩ්ස් වල කියලා තියෙනවා වගේ ඔයාලට යම් කිසි ඉමිග්‍රේෂන් එක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අපි වැයවිල්ල හම්බ වෙන්න පුළුවන් අපේ ඔෆිස් එක තියෙන බම්බල පිටියේ අපේ ඇඩ්‍රස් එක යටින් දාන්නම් ඒ වගේම කන්ටැක්ට් ඩීටේල්ස් දානවා මාව ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ව ඕන වෙලාවක ඇවිල්ලා ඔයාලට අපොයින්ට්මන්ට් එකක් අරගෙන ඇවිල්ලා අපිව හම්බ වෙන්න පුළුවන් අපි ඔයාලට සර්විස් එක දෙන්න බැඳිලා ඉන්නවා අපි ඔයාලට ෆ්‍රී කන්සල්ටේෂන් එකක් දෙනවා කොහොමද මේ ඇප්ලිකේෂන් එක කරන්නේ सह ओयागे वीसा एक सक्सेस करगाने कोहोमद कियला इथिन अमतक नोकर मे वगे तवत वीडियोस बलन्न ओन नम पल्ले हतीन बेल आइकन एक क्लिक करन्न ए वगेम तवत ओयाट मे हा संबंध गैटलु तियेनवा नम एवा अपे कमेंट सेक्शन एके लियन्न अपे ओयाट उत्तर देन्नम तवत वीडियो एकिन कोहोमद ए प्रश्ने ओया सॉर्ट आउट करगान्न ओने कियला ඉතින් මං හිතනවා මේ වෙද්දි ඔයාලට අයිඩියා එකක් තියෙනවා මොකද්ද ඔයාලට වෙන්නේ න්ියුසීලන්ඩ් ගිහිල්ලා ස්ටඩි කරාට පස්සේ ඔයාගේ පාත්වේ එක මොකද්ද මොකද්ද පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ කොහොමද ඔයා ඇප්ලයි කරන්න ඕනේ මොනේ කාලෙද ඔයා ඇප්ලයි කරන්න ඕනේ ඒ වගේම ඔයාගේ ඩිපෙන්ඩන්ස් ලාගේ ඇප්ලිකේෂන් ලීගලි කරන්නේ කොහොමද ඒක ඉලීගල් කරොත් ඔයාලට මොකද වෙන්නේ වගේ කාරණා ගොඩක් ගැන අපි අද කතා කරා ඉතින් මං ආයෙත් මතක් කරනවා මොන හරි ඇඩ්වයිස් එකක් ගන්න ඕන නම් අපිට කතා කරන්න අපි ඔයාලට සපෝට් එකට ඉන්නවා ඒ වගේම ඔයාගේ න්ියුසීලන්ඩ් ගිහිල්ලා ස්ටඩි කරන්න යන ඩ්‍රීම් එක සක්සස් කරගන්න ඔයාට රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් Thank you